ආණ්ඩුවල විශේෂ අවධානයකට ලක් නොවුණු අපි කියනවා ඒකට ප්‍රාථමික කර්මාන්ත කියලා. ඊට වඩා මම හිතනවා ගැළපේ කියලා ජනමූල කර්මාන්ත හැටියට මේක හඳුන්වන එක. විවිධ ප්‍රදේශවල විවිධ ජන කොටස් වලට ආවේනිකව ඔවුන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඔවුන්ගේ කැපවීමෙන් පවතින කර්මාන්ත බොහෝ ආණ්ඩුවල ඒ තරම් ප්‍රබල අවධානයකට ලක්ුණේ නැහැ. මේ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් රජයක් හැටියට තීරණය කළේ මේ ජනමූල කර්මාන්තවලට මිනිසු සෝත්සාහයෙන් පවත්වගෙන යන රාජ්‍ය අනුග්‍රහය නිසි පරිදි නොලැබෙන රාජ්‍ය අවධානය ප්‍රමාණවත් නොලැබෙන ඒ නිසාම මතුවෙන ගැටලු අභියෝගවලට මුහුණ දී ගන්න බැරුව ලතවෙන ඒ ප්‍රජාමූල ජනමූල කර්මාන්තවලට අපේ කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේම රාජ්‍ය අමාත්‍යාංශ තුනක් ඇති කරන්න. ඒ අනුව ඇති වෙච්ච එක රාජ්‍ය අමාත්‍යාංශයක් තමයි ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යතුමාය පවත්වගෙන යන්නේ. මේ රාජ්‍ය අමාත්‍යාංශය ඇති කිරීම නිසා ඒ ජනමූල කර්මාන්තවලට ලැබිය යුතු සාධාරණය ඓතිහාසිකව නොලැබිච්ච සාධාරණය රජයක් හැටියට ඉටු කළ යුතු සාධාරණය අද ලැබෙමින් පවතිනවා. ඒ නිසා තමයි මහා පරිමාණ කර්මාන්ත ශාලා ගොඩනැගෙන රටක් පමණක් නෙවෙයි අපිට ඕනේ. ඒ ජනමූල කර්මාන්තත් ඒ අයට දිරිදි ගන්වමින් ඔවුන්ට සහය දෙමින් ඒ ජනමූල කර්මාන්තත් ප්‍රවර්ධනය වෙන රටක් අපට ඕනේ. අපිට සිමෙන්ති කර්මාන්ත ශාලා අලුතෙන් ඕනේ, ඒක ඇත්ත. ටයර් හදන කර්මාන්ත ශාලා අලුතෙන් ඕනේ, ඒක ඇත්ත. තව තවත් කර්මාන්ත ශාලා අපට ඕනේ. නමුත් ප්‍රජාව තමන්ගේ ගෙදර ආශ්‍රිත පරිසරය පදනම් කරගෙන ඒ වගේම යම්කිසි සම්ප්‍රදායික කලා නිර්මාණාත්මක බවකුත් එකතු කරලා ප්‍රජාමූලව කාලයක් තිස්සේ පැවතගෙන එන මෙවැනි කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම එහා සමානවම ඉතාමත්ම වැදගත්. ඒ වැදගත් කටයුත්තට නිසි පරිදි අවධානය යොමු කරලා නියම සාධාරණ ඉටු කිරීම වෙනුවෙන් තමයි මේ රාජ්‍ය අමාත්‍යාංශ තුන නිර්මාණය කළේ. මම ඉතාම සතුටින් කියන්න කැමතියි කැබිනට් අමාත්‍යවරයා හැටියට ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යතුමා ඒ වගේම මේ අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු ඒ සියලුම දෙනා ඒ ආයතනවල සභාපතිතුමන් ඇතුළු සියලුම දෙනා ඉතාමත්ව හොඳ කැපවීමකින් මේ ප්‍රාථමික කර්මාන්ත එහෙම නැත්නම් ජනමූල කර්මාන්ත ඉහළට ඔසවාලීම සඳහා මේ කෙටි කාලය තුළ ඉතාම ඉදිරිගාමී වැඩ කොටසක් ඉටු කරලා තියෙනවා, ඉටු කරමින් පවතිනවා. වෙනද මේවා පැවති රජයන්ගේ අවධානයට ප්‍රමාණවත්ව ලක්ුණේ නැහැ. ඒ නිසා මේ කර්මාන්තවල නියලිච්ච මිනිසුන්ගේ ඊළඟ පරම්පරාවල් ඒ කර්මාන්තවලට යොමු වුණේ නැහැ. ඔවුන් නගරයේ රැකියා සොයාගෙන යන්න පටන් ගත්තා. නගරයේ ගිහිල්ලා සිකියුරිටි රස්සාවක් කරන බවට පත් වුණා. ඒකට හේතු වුණේ ඒ ජනමූල කර්මාන්තවලට විය යුතු සාධාරණයේ නොවීම නිසා. අද එහෙම වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමන් අද මේ හැම ප්‍රාථමික කර්මාන්තයකටම එහෙම නැත්නම් ජනමූල කර්මාන්තයකටම ඓතිහාසිකව ඉටු වී යුතු සාධාරණ ඉටු කිරීම සඳහා ඒ ප්‍රතිපත්ති මේ තීරණ අරන් තියනවා. ඒ වැඩ කටයුතු කිරීම අප වෙත පවරලා තියනවා, බාර දීලා තියනවා. ඒ වැඩ කිරීම බාර වෙච්ච අපේ වගකීම තමයි බලාපොරොත්තු වෙන වාටත් වඩා හොඳින් ඒ කාර්යභාරය ඉටු කරන එක. ඒ දීපු වගකීමට සාධාරණයක් වෙන එක. මම ඉතාම සතුටෙන් කියන්න කැමතියි කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා හැටියට මා සමග සහයෝගයෙන් කටයුතු කරන රාජ්‍ය අමාත්‍යවරු තුන්දෙනා. එක්කෙනෙක් නම් මේ දවස්වල කොවිඩ් 19 හැදිලා හුදෙකලා වෙලා ඉන්නේ. ඒ තුන්දෙනාම ඒ තුමන්ලට පැවරිච්ච අරමුණු හා පරමාර්ථ සඵල කිරීම සඳහා ඉතාම සහයෝගයෙන් සහ කැපවීමෙන් වැඩ කටයුතු කරනවා. ඔවුන් රාජ්‍ය අමාත්‍යවරු තුන්දෙනා සහ කැබිනට් අමාත්‍යවරයා හැටියට අප අතර ඉතාම හොඳ මිත්‍රශීලී සහයෝගිතා සම්බන්ධයක් තිබෙනවා. එකිනෙකාට අවශ්‍ය කරන සහයෝගයන් ලබා දෙමින් ඒ කාර්යභාරය හරියට ඉටු කරලා මහජනතාවට විය යුතු සාධාරණ ඉටු කිරීම වෙනුවෙන් අපි සියලු දෙනාම අප කැප වෙලා තියෙනවා. මම දන්නවා ගිය අවුරුද්දේ අපි ආණ්ඩුව පිහිටෙවුවට ගිය අවුරුද්ද අපිම අපේම ඉලක්කවලට හදපු අයවැයක් සමග ගත කරන්න පුළුවන් වෙච්ච අවුරුද්දක් නෙවෙයි. කෙටි කාලීනව සාමාන්‍ය පරිපාලන කටයුතු වලට පමණක් වියදම් සීමා කරගත්තු අවුරුද්දක් පහුගිය අවුරුද්ද අපේම යෝජනා ඇතුළත් අපේම අයවැයක්
හරියට ක්‍රියාත්මක වෙන්නේ 2021 අවුරුද්ද ඉඳලා. ඒ අපේම යෝජනා තියෙන අපේම අයවැය තමයි මේ රටේ මහජනතාවගේ ප්‍රවර්ධනයේ ඉලක්කකට ගත්තා වූ බොහෝ යෝජනා ඇතුළත් වෙලා තියෙන්නේ. වේවැල් කර්මාන්තයේ දියුණු කිරීම සඳහා වූ අද තමුන්නාසලට ලැබුණ මෙතන ඒ තාක්ෂණික උපකරණ ඒව දෙන්න ගිය අවුරුද්දේ අයවැයකින් අපිට මුදල් තිබෙන්නේ නැහැ. මේ අවුරුද්ද තමයි ඒ හැම දෙයකටම අවශ්‍ය කරන පරිදි මුදල් වෙන් කරගෙන ඒ සාධාරණ ඊට කරන්න අපිට මැදිහත් වීමේ හැකියාව ලැබෙන අවුරුද්ද බවට පත් වෙන්නේ. ප්‍රසන්න රණවීර ඇමතුමා දක්ෂ වෙලා තිබෙනවා ඒ සාධාරණ ඊට කිරීම ජනවාරි මාසයේ තුලදීම ආරම්භ කරන්න කල් ගත වෙන නොදී. ඒ වගේම මම මේ අවස්ථාවේක ඉල්ලීමක් කරන්න කැමතියි මේ ජනමූල කර්මාන්ත වල නියැලෙන මිනිස්සු වෙනුවෙන් මේ වේවැල් ටික කපාන්න මේ ශිල්පීන් යන්නේ වනාන්තරයට. වනාන්තරයේ තියෙන වේවැල් ටික කැපුවයි කියලා වනගහනේ මහා පාරිසරික හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා වනජීවි නිලධාරීන්ගෙන් අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා පොතේ තියෙන නීතිය වගේම මේ වේවැල් කර්මාන්තයේ නියැලෙන ශිල්පීන්ගේ ඒ අවශ්‍යතාවය පිළිබඳවත් නිවැරදිව හිතලා අද ඔවුන්ට හැඳුනුම්පතක් ලැබෙදෙනවා. මේ හැඳුනුම්පත ඇතුව ඒ කටයුත්ත කරන්න යන ශිල්පීන්ට කරදරයක් නොවන ආකාරයට ඒ කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන් වෙන ආකාරයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා ඉතාම උනෑකමින් ඒ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්මීන්ගෙන් අපි ඉල්ලා හිටිනවා. දැන් අපේ රටේ වුණ ගහ කියන්නේ තවත් එක් ගහක්. ඉන්දියාවේ වුණ ගහ කියන්නේ තෘණ ශාකයක්. දැන් තෘණ ශාකයක් හැටියට අපේ රටේ වුණ ගහ පිළිගන්නේ නැති හන්දා වුණ ගහ කපන්න කැලේට ගියත් පොලිසියෙන් අල්ල ගන්නවා, වනජීවි නිලධාරීන් අල්ල ගන්නවා. හැබැයි මේක තෘණ ශාකයක් හැටියට පිළිගැනීම ඇති කරොත් දැන් අපි ඒක ගරු අමාත්‍යතුමාට සීබි රත්නායක අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා ඒ පනත සංශෝධනය කරලා. මොකද උණ ගහ වැවෙන්නේ කපනකොට, අනිත් ගස් නම් කපනකොට වැවෙන්නේ නැහැ, උණ ගහ වැවෙන්නේ කපනකොට. එහෙම උණ ගහක් සාමාන්‍ය ගහක් කියන පිළිගැනීමට ඇති කිරීම මගින් අද උණ ගස් ආශ්‍රිත කර්මාන්තයේ වල යෙදෙන ශිල්පීන්ට විශාල ගැටලු ඇති වෙලා තිබෙනවා. ඉන්දියාවේ වගේ මේක තෘණ ශාකයක් හැටියට ඒ පිළිගැනීම ඇති කළොත් ඒ නිලධාරීන් සහ කර්මාන්තයේ ඉන්න ප්‍රජාව අතර ඇති වෙන අනවශ්‍ය ගැටීම්, ඒ වගේම ප්‍රවාහණයට ගන්න වෙලා තියෙන අනවශ්‍ය අවසර ගැනීම, මේ වගේ දේවල් සෑහෙන දුරට අපිට නැති කරගන්න පුළුවන්. අපේ බලාපොරොත්තුව තමයි මේ ජනමූල කර්මාන්තවල නියැලෙන ප්‍රජාවට ඒ තිබෙන රටේ නීති පද්ධතියෙන් ඇති වෙලා තිබෙනවා නම් යම් කිසි දුෂ්කරතාවයක් ඒවත් නීත්‍යානුකූලව නිවැරදි කරලා දීලා මේ ග්‍රාමීය කර්මාන්ත, ප්‍රජාමූල කර්මාන්ත අපේ රටේ දේශීය ආර්ථිකයේ වටිනාකමින් දැවැන්ත පංගුවක් නියෝජනය කරන කර්මාන්ත බවට පෙරලන්න, ඒ සඳහා ඉතා කැපවීමෙන් උනන්දුවෙන් කටයුතු කරන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාටත්, ඒ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු සියලුම ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමන් ඇතුළු සියලුම නිලධාරී මහත්මීන්ටත් මගේ ප්‍රණාමය සහ ගෞරවය පුද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ජයෙන් ජය වේවා.